උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. දැන් මේ රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අවනීතිය රජවීම විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම ඉතාමත් නරක විදිහට සිදු වෙමින් තිබෙනවා. තමුන්නාසල් දන්නවා පහුගිය දින කීපය තුළ ජනතාවගේ ආරක්ෂාවට වෙලා තිබෙන තර්ජනය විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කරන අයට ඒ වගේම තමන්ගේ මතය යම් ආකාරයෙන් ප්‍රකාශ කරන්න සහකරන අයට දැන් තර්ජනය කිරීම ආරම්භ වෙලා ඒකම තමුන්නාස දකින්න ඇති ආරක්ෂාව කියන කොච්චර පිරිහිලා තියෙනවද කියලා කියනවා නම් අහපව වතාවක් කැලෑ නීතිය රජ කරන තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා මේක නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට පත් කිරීමෙන් ජනතාව අපේක්ෂා කෙරුවේ මේ රටේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් වේවි කියලා. ඒ වගේම කාටත් සාධාරණ විදියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිදහසක් රටේ උදා වෙයි කියලා. ඒත් එක්කම නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන බලපෑම් වලින් තොරව මරවර ක්‍රියාවන් මර්ධනය කරන්න, නීති විරෝධී ක්‍රියාවන් මර්ධනය කරන්න හා දූෂණයට එරෙහිව ක්‍රියා කරයි කියලා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නමුත් සිදුුනේ කොමක්ද? තමුන්වත් දැක්කා දැන් සති කිහිපයකට ඉස්සෙල්ලා රත්මලානේ ඇතිවෙච්ච සිදුවීම. රත්මලානේ පොලිස් ආරක්ෂාව යොදවලා තිබෙන ස්ථානයකට මරවර කණ්ඩායම් ගිහිල්ලා වෙඩි තබලා පලා යන්න තරම් කොළඹ ආරක්ෂාව පිරිහෙන තත්ත්වයකට පත් වුණා. ඒ සංවිධානය කරපු මරවරයන් තුවක් වලින් ඒ කරපු මර ක්‍රියාව පාලනය කරගන්න තුවක් අතේ තිබ්බ අපේ ආරක්ෂක අංශවලට බැරි වෙලා තිබෙනවා. ඒක කොච්චර නරක පූර්වාදර්ශයක්ද කියලා බලන්න. ඒ සමග මේක විතරක් නෙමෙයි. අර පහුගිය දිනක දැන් දාස් කීපයකට ඉස්සෙල්ලා නිදහස් චතුරස්‍රයේ අර මනුෂ්‍ය මරණයක් සිදුවීම. ඒක ඝාතනයක්ද මරණයක්ද කියලා දෙගිඩියාවකින් දැන් බොහෝ දෙනෙක් කතා කරනවා. ස්වභාවික තත්ත්වයක්ද සියදිවි නසා ගැනීමක්ද විවිධ තර්ක විතර්ක කරනවා. නමුත් මොකක්ද ඒක ඇස්සේ තියෙන රහස? ඒ මියගිය රජීව් ජයවීර මහත්මයා බොහෝ දූෂණයට විරුද්ධව යම් යම් අදහස් ප්‍රකාශ කරපු ලියපු සහ ප්‍රකාශයන් නිකුත් කරපු කෙනෙක්. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විඥාන ගනුදෙනුව එත මිහින්යා ගුවන් සේවයේ අඩුපාඩුකම් ගැන දුර්වලකම් ගැන වංචා ගැන නොඑක ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරපු කෙනෙක්. තොරතුරු වාර්තා කරපු කෙනෙක්, තොරතුරු දුන්න කෙනෙක්. දැන් මේ පුජ්‍යලයාගේ ඝාතනය කාටත් හිතාගන්න බැරි විදිහට සිදු වෙලා තිබෙනවා. මම දැක්කා පහුගිය දවස්වල උත්සාහ කරමින් තිබෙනවා සමහර මාධ්‍යන් සහ ආණ්ඩුව සහ පොලිසිය මෙය සියදිවි නසා ගැනීමක් කියලා තහවුරු කරන්න. ලියුමක් ලියලා තිබ්බයි කියලා නොයේ කාරණා ඉදිරිපත් කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. කොහොමද මේ ඝාතනය සිදු වෙලා තිබෙන්නේ? මේ ඝාතනයේ එක පැත්තක් තමයි නිදහස් චතුරස්‍රයට ඇවිල්ලා ඒ මරණය සිදුවීම සිදු කරගත්තා නම් කාටවත් නොපෙනී එසේ කරගන්න නිදහස් චතුරස්‍ර භූමිය තුල පුළුවන්ද? Doctor, okay.